හසලක ගාමිණී එනමින් රටම හඳුනන ඔහු රටට අහිමිව අදට වසර 29ක් 1991 වසරේ ජූලි මාසයේ අදවැනි දිනක ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට කඩා වැදුනේ සන්නද්ධ රථයක් ලෙස සකස් කළ බුල්ඩෝසරයක් යොදා ගනිමින් බෝම්බ පුරවා තිබූ එම සන්නද්ධ රථය කඳවුර තුලට කඩා වැදුනොත් දහසකට අධික සහෝදර සෙබළුන්ගේ ජීවිත විනාශ වන බව ක්ෂණිකව අවබෝධ කරගත් එම රණවිරුවා සිය පණ නොතකා බෝම්බයක්ද රැගෙන ඒ වෙත කඩා පැන්නා සහෝදර සෙබළුන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් සන්නද්ධ රථය පුපුරවා හල ගාමිණී අලිමංකඩ කඳවුර සතුරන් අතට පත්වීම වළකා ගත්තේ මාතෘ භූමිය වෙනුවෙන් තම ජීවිතය පුත කරමින් එම වීරක්‍රියාව වෙනුවෙන් එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පරම වීර වික්‍රම විභූෂණ සම්මානයද හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ මෑණියන්ට පුත කළා එම සම්මානෙන් පුදලද පළමු රණවිරුවා ලෙස ඔහු ගෞරවයට පාත්‍ර වනවා හසලක නගරයේ ඔහුගේ පිළිරුවක්ද ඉද කෙරුණා එම පිළිරුව අභියසදී ඔහුගේ 29 වැනි සැමරුම් උත්සවය පැවැත්ුණේ අද පෙරවරුවේ හසලක ගාමිණී රණවිරුවාගේ මෑණියන් වන එස් ජී ජුලියට් මාතාව ඇතුළු පිරිස පිළිරුවට පුෂ්ප උපහාර පුද කළා පෞලී ඥාතීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක්ද මෙම සැමරුම් උත්සවයට සහභාගී වුණා විසිනාවෙනි ගුණ සමදුවනේ මේ සමරන්නේ ඉතින් අද සතුටක් නම් කියලා දෙයක් නැහැ ඉතින් මට දුකක් තමයි ඉතින් දින්නේ මොනවාද ඉතින් මගේ පුතා ගැන මම ලොකුට ආඩම්බර වෙනවා